සුබ සන්ධ්‍යාවක් මහත්මයා. සුබ සන්ධ්‍යාවක් රේණුකා. සුබ සන්ධ්‍යාවක් අපේ ආදරණීය ඉඟුරු තේහාගිනින් ඔබ සියලු දෙනාටම රේණුකා. අද දවසේ අපිට කතා කළ යුතුම මාතෘකාවක් තියෙනව නේද? ඔව් කතා කළ යුතුම කියන්නේ මහන් මෙන්න මේ පවතින තත්ත්වයත් එක්ක ගත්තාම මොකද මේ දැන් අපි නොහිතපු තැනකට ආපහු යන යමින් පවතිනවනේ නේද අපි කවදාවත් හිතුවේ නැහැ මේ තත්ත්වයක් උදා වෙයි කියලා. ඔව් මේ මීට කලින් ඒ කියන්නේ රට පළවෙනි වතාවට මේ වහද්දි එහෙම නැත්නම් ලොක්ඩවුන් කරද්දී එහෙම නැත්නම් 2020 මාර්තු මාසයේ මැද හරියේදී එය මාස දෙකක් තුනක් තිස්සේ මුළු රටම අක්‍රිය වෙලා තියෙද්දි සහ එතනින් පස්සේ නැවතත් සුපුරුදු ජීවන සුපුරුදු නෙමෙයි අර නව සාමාන්‍යකරණය යටතේ අපි ආපහු එද්දි අපේ නව මේ වැඩ ආපහු වැඩ අලුත් විදිහට පටන් ගනිද්දි සහ 2021 වසරේ ලැබෙද්දි තිබුණේ නැති අනියත බියක් කොහෙන්දෝ මන් දන්නේ පාත්වෙච්ච අර පුංචි තිගැස්මක් ආපහු අපේ මේ ජීවිතවලට අඳුරු වලාවක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි හැමෝටම පුංචි ප්‍රශ්නයක් එන්නට පුළුවන් පුංචි ප්‍රශ්නාර්ථයක් හැම හිතවලම තියෙන්නට පුළුවන් අපිට මොකද්ද දැන් ඊට පස්සේ වෙන්නේ? දැන් මොකද්ද අපේ රටට වෙන්නේ? අපි මේකෙන් බේරෙන්න අපිට පුළුවන් වෙයිද? මේ දේවල් තුලදී අපිට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියන ප්‍රශ්නය එනවා. ඒ කියන්නේ අවදානම එක්ක දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන මොකක්ද? මොකද මේ මාධ්‍යවලින් මේ වෙනකොට මං හිතන්නේ මේ ඉන්දියාව මේ නූතන විශාලා මහනුවර කියලා පතුරු ගහනවා නේද? ඔය මාධ්‍යම තමයි මීට මේ සති දෙක තුනකට කලින් මේ බොහොම ලස්සනට මේ ඔය කියන සෞඛ්‍යන ඉදිරිදි තඹේකට මායිම් නොකර මේ අවුරුදු උත්සව නම් මේ හැම දෙයක්ම තිබ්බේ. නමුත් මේ හැම වෙලාවකදීම අපි බ්‍රැන්ඩික්ස් අපි සහ මේ අපේ සීලුම සමාජික සමාජිකාවන් දැනුවත් කිරීමේ කාර්යභාරයේ ඉංගෘතේ කණ්ඩායමත් සහ අපේ සීලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මේ හැම එකක්ම ඔව් ඉෂ්ට සිද්ධ කරා. අපි මොහන් අපිට තිබුණ ප්‍රශ්නේ තමයි අපි හැමදේකදීම පෙර සූදානමක් වුණා. යම් තැනක වැරද්දක් වුණාද අපි ආයේ වැරද්ද නොවෙන්නට වග බලා ගන්න අපිට වැටුණාට දවල් ලැටුනේ. වැටුනේ නෑ. ඇත්තට මේ නොවැටෙන්නට කටයුතු කරපු නිසා අද වෙනකොට මේ අනියත බිය කියන තැනට ටිකක් මෙහායින් අතර වෙන්න අපිට පුළුවන්. පෙර සූදානම කියන එක මං හිතන්නේ මේ ඕනම තැනකදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙන සාධකයක්. ඔව්. පෙර සූදානමක් තියෙනවා නම් එහි අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණය තමයි රේණුක. ඔව්. ඒ නිසා අදටත් මේ අපි මේ කියන්නේ අපිට පෙර සූදානමක් තිබ්බා. හැබැයි මේ පෙර සූදානම ගැන කතා කරන්නේ මහානුයි රේණුකයි නෙමෙයි. ඔව්. ඒකට අපි පුද්ගලෙක්ට මෙතෙන්ට ආරාධනා කරනවා. නමුත් මේ තියෙන තත්ත්වය නිසා එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ දුරකථනය. ඔව්. ඒක නිසාම අපි අද දවසේ මම හිතන්නේ අපි වහන් ඉන්න ඔබට පුළුවන් ඔබට දැනගන්නට මොන විදිහටද අපි මේ වර්තමානයේ ඉන්න ඕනේ අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සූදානම් වුණේ කියන කතාවත් ඒ වගේම අපේ තිබ්බ පෙර සූදානම මොකක්ද කියන එකත් ඔබට දැනගන්නට පුළුවන්. ඒ නිසා ඒ සඳහා කතා කරන්නට පුළුවන් හොඳම චරිතය අද දවසේ අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඒ තමයි සමූහ බ්‍රැන්ඩික්ස් ආරක්ෂණ සාමාන්‍ය අධික නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අසංක පාලම කුමර මහතා. අපි එතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගමු. ඔව්. ඔන්න ඉංග්‍රීතේ අද පටන් ගන්නට කලින් අපි ඔබට කිව්වා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ පවතින වාතාවරණය ගැන තවත් ඔබ හොඳින් දැනුවත් කරන්නට සහ ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්නට අපිට තවත් බ්‍රැන්ඩික් සමාජිකයෙක්ව අපි සම්බන්ධ කරගන්නවා කියලා බ්‍රැන්ඩික්ස් කළමනාකාරී නියෝජනය කරමින් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා දුරකථනයෙන් අසංක පාලම කුමර මහතා. එතුමා බ්‍රැන්ඩික් සමූහයේ සෞඛ්‍ය ආරක්ෂණ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙස සේවය කරනවා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. ඔව් අපි සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ ඉංගෘතේ වැඩසටහනට. ඒ වගේම මේ රේණුකා මං හිතන්නේ අපිට බොහොම දේවල් තියෙන එතුමාගෙන් දැනගන්නට. මොකද මේ වෙලාවේ සෞඛ්‍ය හා ආරක්ෂණය කියන්නේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පොදු වෙච්ච මාතෘකාවක්. සෞඛ්‍ය ආරක්ෂණය
අපි කොහොමද මේ මේ සීරත තැන් වලින් මේ ගැලවෙන්නේ බේරෙන්නේ ආදී වශයෙන් ලෝකයේ අතිශයින්ම බහුලවම කතා කරන මාතෘකාව බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා මම හිතනවා අපි අද කතා කරන්නේ ඊට සුදුසුම පුද්ගලයාත් එක්ක කියලා. මම හිතනවා ඔබට ඇති පළවෙනි ප්‍රශ්නය ඔහුගෙන් අහන්න. ඔව් අනිවාර්යයෙන්ම ඇත්තටම මේ දැන් වෙනකොට මේ සාමාන්‍ය අධිකාරීතුමනි මේ මට තියෙනවා පුංචි ගැටලුවක් ඔබතුමා එක්ක කතා කරලා විසඳ ගන්නට මේ වන විට රටේ තියෙන තත්ත්වයක් එක්ක ගත්තාම බ්‍රැන්ඩික්ස් අපේ ආයතනවල ආරක්ෂණ තත්ත්වයන් පිළිබඳව ඔබතුමා දරන මතය මොකක්ද? හරි වෙනකම මෙහිමයි අපේ රටේ තත්ත්වයේ දිගින් දිගටම හොඳ අතට හැරෙන තත්ත්වයක් අපිට තාම පේන්නේ නැහැ. රටේ සියලුම බලධාරීන් එයාලගේ උපරිම උත්සාහය යොදමින් ඉන්නවා මේ තත්ත්වේ පාලනය කරගන්න. රටක් හැටියට අපි කොහොමද නැවත අපේ ප්‍රකෘති තත්ත්වයට එන්නේ කියන එක සම්බන්ධයෙන් රටේ පාලකයෝ වැඩ කරමින් ඉන්නවා. එයාලා නව නීති පාලන ක්‍රම වැඩි වැඩියෙන් අරගෙන එමින් ඉන්නවා. ඉතින් අපි ආයතනයක් විදියට ඒ සියලු නීති සහ පාලන ක්‍රමවලට අනුගත වෙලා ඒ අනුගත වෙන විදිහට අපි අපේ අභ්‍යන්තර වැඩ කිරීමේ ක්‍රම අනාකූල කරගෙන යනවා. එහෙම නැත්නම් ස්ට්‍රීම් ලයින් කරගෙන යනවා. අපි ඒවක් කරලා තියෙන්නේ. ආයතනයේ මගින් එකතු වෙලා මේ පවත් පණවගෙන තියෙන අභ්‍යන්තර වැඩ කරන ක්‍රම සහ නීති රීති පද්ධතිය රට පුරා විසිරලා තියෙන සියලුම බ්‍රැන්ඩික්ස් ආයතන ඉතාමත් ඕනකමින් මහන්සි වෙලා ක්‍රියාත්මක කරමින් තමයි ඉන්නේ. ඉතින් ඒකට අපගේ සේවකසේ අපගේ සමාජික සමාජිකාවන්ගෙන් ලැබෙන සහයෝගය අතිමහත්. ඒක තමයි අපේ මූලිකම දේ. අපේ සමාජික සමාජිකාවන් මේකට ඉතාමත් හොඳින් අනුගත වෙලා වැඩ කරන එක. මේක හොඳින්ම පේනන අවස්ථාවකට මම උදාහරණයක් කියන්නම්. පහුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද කාලේ අපේ සමාජික සමාජිකාවන්ට අපි දුන්න උපදෙස් මේක ඉතා වැඩි පිරිසක් හොඳින්ම පිළිපැදලා තියෙනවා කියලා අපිට දැනගන්න හම්බුණා. අපේ සමාජික සමාජිකාවු නැවත වතාවක් ආයතනයට අලුත් අවුරුද්ද ඉවර වෙලා එනකොට අපි PCR පරීක්ෂණ සිදු කරලා තමයි අපේ සමාජික සමාජිකාව ඇතුළට ගත්තේ. ඒ ගන්නකොට 10.5% වගේ අඩු ප්‍රමාණයක් තමයි අපේ සමාජික සමාජිකාවු පොසිටිව් තත්ත්වයට එහෙම නැත්නම් ආසාදනය වෙලා නැවත ඇවිල්ලා අපිට මුණ ගැහුණේ. ඒකින්ද අපිට විශ්වාසයක් තියෙනවා අප ආයතනයක් ලෙස පණවගෙන තිබෙන නීති රීති පද්ධතිය ඉතාමත් ශක්තිමත් කියලා. ඔව් මම හිතන්නේ ඉතාමත්ම මේ හොඳ උත්තරයක් ഇതുමාගෙන් අපිට ලැබුණේ. මොකද මේ වෙලාවේ අපි මුළු රටේම තත්ත්වය ගැන කතා කරාට ආයතනික මට්ටමින් තත්ත්වය අපිට අපේ මම හිතන්නේ ආයතනික ඇතුලේ දැනගෙන තිබුණාට මම හිතන්නේ මේක මේ අපි සියලු දෙනාම දන්න පොදු මාතෘකාව බවට පත් වුණා. මම හිතන්නේ ඔබතුමා ඉතාමත්ම නිවැරදිව ඒ සියලුම තත්ත්වයන් ගැන කතා කරා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා මේ අලුත් අවුරුදු නිවාඩුව. මට මේකෙදි පොඩි දෙයක් තියෙනවා. මොකද අලුත් අවුරුදු නිවාඩුව ලබන්නට කලින් ඉඳලම මට මතකයි අපේ සෞඛ්‍ය ආරක්ෂණ මේ කණ්ඩායම සමාජික සමාජිකවන් දැනුවත් කිරීමේ පුළුල් මෙහෙයුමක් සිද්ධ කරාරේනවා. ඒක ඩිජිටල් මාධ්‍යෙන්ද මුද්‍රිත මාධ්‍යෙන්ද ආදී හැම පැත්තකින්ම මම හිතන්නේ අපේ බ්‍රැන්ඩික්ස් FM එක හරහා වියමන් YouTube එක හරහා වියමන් අපේ හැම මේ Facebook channel එක හරහා ඒ විතරක් නෙමෙයි අපේ ආයතනවල මේ නිතරම ලබා දෙන නිවේදන මගින් මේ හැම පැත්තෙම. එතකොට මේක පිටිපස්සේ තියෙන්නට ඕනේ නිවැරදි දැක්මක්. ඒ කියන්නේ නිවැරදි නායකත්වයක් තියෙන්නට ඕනේ. ඔව්. මම හිතන්නේ අසංග මහතර මේ ගැන කියන්නට ඇති. අපිට තිබුණ දිගු කාලින සැලැස්ම කවුරුදු නිවාඩුට යන්නට කලින්. නේද? ඇත්තෙන්ම ඔව්. අපි කල්පනා කරලා බැලුවොත් රටක් හැටියට බහුගිය අවුරුද්දේ මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිංහල දෙමළ නව වසර සැමරීම වගේම බොහෝ උත්සව කාල කිසිවක් අපිට සමරන්න හම්බෙලා තිබුණේ නැහැ. ඉතින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ හැටියට අපි අවුරුද්දට කලින් මේ නව වසරේ සඳහා අපි ඇත්තටම මේ මෙහෙම බරපතල තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි ආයතනයක් හැටියට මොකද්ද කරන්න ඕනේ කියලා මූලික සාකච්ඡා කරනකොට අපි අඳුනගත්තා මේක ලොකු අභියෝගයක්. මොකද අපි දැක්කා රටේ ඉන්න ජනතාවගේ විශාල ප්‍රමාණයක් අවුරුදු සමරන්න සූදානම් වෙනවා. අපි ඒක දැක්කා මේ රෙදි පෙරදි ගන්න මිනිස්සු කොයිතරම් උනන්දු වෙනවද. ඊට අමතරව අවුරුද්ද සඳහා සූදානම් වෙන්න ඕන බඩු බාහිර අධි ගන්න මේ කට්ටිය කොච්චර උනන්දු වෙනවද. ඒකත් එක්ක මේ අවදානම හොඳින් තේරුගත්ත අපි
අලුත් අවුරුද්දට අදාළ පාලන ක්‍රම හඳුනා ගන්න කොටයි අපේ මේ සමාජික සමාජිකාවන්ට කරන දැනුවත් කිරීමවලදී අපි මිනිසුන්ගේ ආරක්ෂාවට අභියෝගයට ලක්විය හැකි දේ සඳහා දිගු කාලීන සැලසුම් ටිකක් ගැන හිතුවා. ඒ අතර සරලව ගත්තොත් අපි මූලිකම කාරණාව හැටියට ගත්තේ ප්‍රධානතම ඉලක්කය උනේ අපේ සමාජික සමාජිකාවන්ගේ සමාජයට හෝ සමාජයෙන් අපේ සමාජික සමාජිකාවන්ට ලෙඩේ පෝවෙන්නේ එක අවම කරන එක. ඒක තමයි අපේ තිබිච්ච ප්‍රධානතම ඉලක්කය. ඊට පස්සේ ඒ සඳහා අපි ඉතාමත් තාක්ෂණික විධික්‍රමයකින් යුක්ත වෙච්ච ක්‍රමවේදයක් යොදාගත්තා. ආයතනයක් විදිහට අපි අපේ සමාජික සමාජිකාවන්ගේ ආරක්ෂාව කොහොමද තහවුරු කරගන්නේ? තහවුරු කරගන්නේ එයා අපිත් එක්ක නැති වෙලාවේ. දැන් හැමදාම අපේ සමාජික සමාජිකාව එදිනෙදා රැකියාවට එනවා. දැන් මේ අවුරුදු සතිය කියන්නේ මෙයාලා සතියක්, එහෙම නැත්නම් දවස් 9ක් විතර තමන්ගේ ගෙදරට ගිහිල්ලා තමන්ගේ නවසර සමරන්න කියේ. ඉතින් මේ සඳහා සති දෙකක් පුරා බ්‍රැන්ඩික්ස් රේඩියෝ එක, අපි ඉස්සල කිව්වා වගේ රේඩියෝ එක පොදු ඇමතුම් පද්ධතිය, මේ හැම එකක්ම යොදාගෙන අපි දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒක අපේ කෝපරේට් කමියුනිකේෂන් ටීම් එක, එහෙම නැත්නම් ආයතනික සම්නිවේදන අංශය ඉතා කැපවීමෙන් නව්‍ය වෙච්ච ක්‍රම යොදාගෙන කරවුවා. එක් එක් ආයතනයක් ලෙස ඒවායේ පාලනාධිකාරිය මේවට යුසුලුව ක්‍රියාත්මක කරන්න පහසුකම් සපයලා දුන්නා. ඊට පස්සේ මෙහෙම ගියපු අපේ සමාජික සමාජිකාවෝ නැවත පැමිණෙනකොට නව වසර තුල කොයිතරම් දුරට ආරක්ෂිතව හැසිරුණාද කියලා මැනබැලීමේ ක්‍රමවේදයක් අපි යොදාගත්තා. ඒකෙන් ඉතා සතුටුදායක තත්ත්වෙ නම් අපේ ප්‍රශ්නාවලියෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතා අධි අවදානම් සහ අවදානම් විදියට වෙන්ගුණේ 2% විතර සේවකී මේ සමාජික සමාජිකාවන් පිරිසක්. මේ කියන 2%ට අමතරවත් අපි තව ඇත්තටම අපි අපේ PCR පරීක්ෂණ සමස්ත සමාජික ප්‍රමාණයෙන් 14%ක් විතර ප්‍රමාණයක් ආවරණය වෙන විදිහට අපි PCR පරීක්ෂණ කරලා ඇත්තටම ගත්තොත් අපි 4,200ක් 4,500ක් විතර පමණ PCR පරීක්ෂණ කළා. මුළු ආයතනය පුරාම අපිට හම්බුනේ 21 දෙනයි. අපි තව එක දීර්ඝ කාලීනව බලපු එකක් දැන් ඒකේ බලනකොට අපි ටිකක් ඩීප්ලි එහෙම නැත්තම් ගැඹුරින් විමසා බලපු එකක් තමයි අපි නව වසර තුල අපේ සමාජිකයේ එහෙම නැත්තම් සමාජිකාවකගේ හැසිරීම. අපි සාමාන්‍ය මිනිස්සු ගොඩට ගියාපුවාම අපි කොහොමද හැසිරෙන්නේ කියන එක සම්බන්ධයෙන් තියෙන සියලුම පැති හිතලා අපි අපේ ප්‍රශ්නාවලිය හැදුවේ. නෑදෑ ගමන් ගියාද, විනෝද චාරිකා ගියාද, සාප්පු සවාරි ගියාද, මේ ආකාරී, ඊට පස්සේ ආගමික ස්ථානවලට ගියාද, ඊට පස්සේ බැරි වෙලාවත් මුවාවරණයක් නැතිව වෙන කොහේ හරි කියන්නේ අවුරුදු උත්සවයකට වගේ දෙයකට සහභාගී වුණාද, නෑදෑ හිත මිතුරු ගෙදර ආවද, පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරාද, මේ ආකාරය වශයෙන් විවිධ ප්‍රශ්න ගොඩකින් තමයි අපි මේ දේ කළේ. ඉතින් අපේ ප්‍රධානතම අර මුලින් මං කිව්වා වගේ ප්‍රධානතම ඉලක්කය උනේ අපේ සමාජයටත් සමාජයෙන් අපටත් මේ ලෙඩේ බෝ නොවෙන තැන තමයි අපේ ඉලක්කය තිබුණේ. ඔව්, ඇත්තටම බොහොම හොඳ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා මොහන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ මොකද මට ওই කිව්ව කතාව කියනකොට මට මතක් වුණේ රේණුකා මේ දීගාවි කුමාරයාට තාත්තා කිව්ව උපදේශ දුර බලන්න ළඟ නොබලන්න. මම හිතන්නේ බ්‍රැන්ඩික්ස් මේ සෞඛ්‍ය ආරක්ෂණ කණ්ඩායම, ඒ වගේම පරිපාලන කණ්ඩායම ඉතාමත්ම මැනවින් මේ අවස්ථාව තේරුම් ගත්තා. මම දකින්නේ ඒකයි. මේ අවස්ථාවට අවශ්‍ය කරන දේවල් සති දෙක තුනකට කලින් ඉඳලම මේ අද පවතින තත්ත්වෙට බොහොම මාසිකට පෙර සූදානමයි. මේ පෙර සූදානම නිසා තමයි මං හිතන්නේ අද දවසේ බ්‍රැන්ඩික්ස් ආයතන සියල්ලම මේ සහ සමාජික සමාජිකයන් සියල්ලම මේ ආරක්ෂිත තත්ත්වයේ ඉන්නේ. ඔව්. තවත් ගැටලුවක් තියෙනවා සාමාන්‍ය අධිකාරීතුමනි ඔබගෙන් අහලා දැනගන්නට. ඉතින් කියන්නකෝ බලන්න මේ වාතාවරණයේ යටතේ අපේ ආයතන සමූහය තුළ අපේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නට තියෙන හැකියාව මොන වගේද කියලා කිව්වොතින්? ඇත්තෙන්ම රේණුකා, දෛනිකව අපේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න පුළුවන් විය හැකි වෙන විදිහට තමා
අපි අපේ පාලන ක්‍රම ටික පිහිටවලා තියෙන්නේ. අපි ආයතනයක් විදියට ඉතා ශක්තිමත් පාලන ක්‍රමයක් පිහිටවලා තියෙනක් කියලා මම ඉස්සරලා කිව්වා. ඒක අපි මේ ශක්තිමත් පාලන ක්‍රමය දිනපතා ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් ඒක නියාමනය කරනවා. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් ගවර්න් කරනවා මේක. මේක අපි කරනවා. එක එක ආයතන ප්‍රධානීන්ව බලාත්මක කරලා තියෙනවා. කුමක් හෝ අවදානම් තත්ත්වයක් ආවොත් තීරණ ගැනීම සම්බන්ධයෙන් එයාලව බලාත්මක කරලා තියෙනවා. අධි අවදානම් අවස්ථාවක් මත වුණොත් ඔවුන්ට ඒ සඳහා අවැසි තීරණ ගන්න පුළුවන් විදියට බ්‍රෑන්ඩින්ග්ස් ආයතනය මම ඉතලක වගේ අපිව බලාත්මක කරලා තියෙනවා. ඒ හින්දා අපට අපගේ පද්ධතිය සම්බන්ධයෙන් ඉතා හොඳ වැටහීමක් වගේම මිම්මක් තියෙනවා. ඒකේ තියෙන ශක්තිමත්භාවය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකෙන් හින්දා මේ වසංගතයේ මේ තරම් දරුණු අවස්ථාවකට ඇවිල්ලා තියෙද්දිත් සෞඛ්‍ය ආරක්ෂාංශයේ ප්‍රධානියා හැටියට මට පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. අපේ දෛනික ව්‍යාපාරික කටයුතු කිසිම විදිහකින් අඩපණ නොවි යන්න පුළුවන් විදිහේ හැකියාවක් අපිට තියෙනවා කියලා. ඔව් ඇත්තටම සාමාන්‍ය අධිකාරීතුමනි මේ ඒකත් එක ගත්තාම අපි විසින් අපි රැකිය යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා නේද ඒක පවත්වාගෙන යන්නට අපේ ඉහළ කළමනාකාරීත්වයට දී යුතු සහාය මම හිතනවා අපේ ආදරණීය සමාජික සමාජිකාවන්ගෙන් නොමසුරුව ලැබෙනවා කියලා. ඉතින් මහා රේණුකමයි දැන් මට දැන් ඒ කිව්ව කතාවත් එක්ක ඊතුමා කිව්වනේ අවසානයේ මට දැඩි විශ්වාසයක් තියෙනවා කියලා. ඔව් දැන් ඒ හිම විශ්වාසයක් ඉන්නේ කොහොමද රේණු කොහොම වචනකින් කියන්න පුළුවන්ද මෙහෙම මාධ්‍යකට මට ඒ ගැන විශ්වාසය ඕක කරගෙන යන්න පුළුවන්. ඔක ඇත්තටම ඒ වචන තුලම තියෙන නේද විශ්වාසය කියන එකට අවශ්‍ය කරන මේ හයිය. ඔව්. මම හිතන්නේ මේ ഇതുමගේ වචන තුලම තියෙනවා. ඔව්. අපිට ආරක්ෂිතයි. අපිට මේ தத்துவයේ තුලදී අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට හැකියාව තියෙනවා කියලා බොහොම ස්තුති ඔබතුමාට මේ වචනේ තුලින් අපේ මේ බ්‍රෑන්ඩින්ග් සමූහයටම අවශ්‍ය කරන ඒ මේ මහිතනේ පන්නරය ලබා දුන්නට තව දෙයක් තියෙනවා මේ 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 වෙලාවේදී මම දකින්නේ මේ දැන් සෞඛ්‍ය ආරක්ෂණ සාමාන්‍ය අධිකාරීතුමා විදිහට ඔබතුමාටත් මේ ගැන දැනීමක් ඇති අනිවාර්යෙන්ම සෞඛ්‍ය උපදෙස් සහ මේ වෙලාවේ අපි පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන රේණුකා තව වචනයක් ඒ තමයි විනය කියන එක. ඔව් විනය කියන එක ඔබතුමාට කොහොමද මේ සෞඛ්‍ය නීති රීති උපදෙස් පිළිපැදීම සෞඛ්‍ය නීති රීති වලට අනුගමනය කිරීම කියන දෙයත් එක්ක අපි ගලපන්නේ කොහොමද බ්‍රෑන්ඩින්ග් සමාජික සමාජිකාවන්ගේ විනය? ඇත්තම මොහන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මුළු රටක් හැටියට මේ වෙනකොට 1800ක් 1900ක් විතර වර්තා වෙනකොට බ්‍රෑන්ඩින්ග් සමාජික සමාජිකාවන්ගේ තියෙන හොඳ විනය හින්දා තමයි අපි අපේ ආයතනය ඇතුලේ එහෙම මේ ආසාදිත පුද්ගලයෝ හොයාගන්න එක පුළුවන් තරම් අඩු වෙලා තියෙන්නේ. මට මගේ සහෝදර සමාජික සමාජිකාවන් ගැන පුදුමාකාර ආඩම්බරයක් තියෙන්නේ හේතුව අපි ඒක නිසියාකාරව තමන්ගේ විනය එහෙම නැත්නම් ස්වයං විනය කියන එක පවත්ව ගන්නවා. මම මේකට පොඩි දෙයක් ගන්නම්. අපි ඇත්තටම මේ ජාතියක් විදියට ගත්තාම අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයකට උරුමකම් පුරුමකම් තියෙන දැනට එලි කරගෙන තියෙන විදියට පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්න තියෙන මීට වසර ලක්ෂ 1000කට ඉස්සෙල්ලා වසර 48000කට එහා පැහැදිලි මානව ශිෂ්ටාචාරයක් පිළිබඳ සාක්ෂි අපි සතුව තියෙනවා. මේ මුළු ඉතිහාසයේ පුරාම අපේ අනන්‍යතාවයක් තමයි ස්වයං විනයක් සහිත ජාතියක් ලෙස පැවතීම. ඒක තමයි අවුරුදු 101000 ඉඳන් අපි මේකේ වඳ නොවි පවතින ජාතියක් වෙලා තියෙන්නේ. ඕනෑම දෙයක් ගත්තොත් අර අපි කියන්නේ කල්චර් එක කරගන්න කියලා. එහෙම නැත්නම් සංස්කෘතිකාංගයක් වෙන්නම අවශ්‍යයි. ඒක සමාජයකට කිනා බහින්න නම්. ඉතින් මේ නව ජීවන රටාව අපි කියනවා නිව් නෝමල් කියලා. අපි කැමැත්තෙන් හෝ නොකමැත්තෙන් දැන් අපේ සංස්කෘතිය එහෙම නැත්නම් කල්චර් එක කරගන්නම වෙලා තියෙනවා. ඒක ජාතියක් විදිහට අපිට නුපුරුදු දෙයක් වෙන්නේ නැහැ. නුපුරුදු දෙයක් නෙමෙයි. එහෙනම් අපි හැම කෙනාම ස්වයං විනයක් හදාගමු. අපි උදාහරණයක් ගමු. ලෝකයේ තියෙන මේ අවස්ථාවේ COVID-19 වසංගතයෙන්
බලපෑම් වෙලා තියෙන ලෝක හැම රටකටම වගේ බලපෑම් වෙලා තියෙනවා බලන්න ටිකක් කියවලා වියට්නාමය ගැන වියට්නාමය විනය අතින් ඉහළින්ම මේ දේ සිදු කරලා තියෙනවා ඒකෙහිඳ දැනටත් වියට්නාමේ වාර්තාගත රෝගීන් ගාන 1000කට වඩා අඩු ගාණක් තියෙනවා මුලදීම 200 ගානකට 270කට මගේ මතකයේ හැටියට ඒ ඒ ඉලක්කම් ඊට වඩා වැඩි වෙලා නැහැ ඒක තමයි විනය ඉතින් මේකේ තියෙන්නේ පොඩි කාරණා ටිකක් මේ අපි හැමෝම කියනවා 3 golden rules එහෙම නැත්නම් අපේ තියෙනවා මේ රන් රීති තුනක් නීති තුනක් ඒකෙන් බලවෙන එක අපි කියනවා නිතරම අත්සෝදන්න දෙවැනි එක මුව ආවරණය නිවැරදිව පළකින්න තුන්වෙනි එක මීටරයක් හෝ ඊට වඩා වැඩි දුරක ඉඳන් සමාජ සම්බන්ධතාව පවත්වන්න මේක තමයි සංස්කෘතිය මම කතා කරපු මේ මගින් ඔබ ආරක්ෂිතයි මම ආරක්ෂිතයි මුළු සමාජයක් ආරක්ෂිතයි අපි බ්‍රැන්ඩික්ස් වලින් හොඳ උදාහරණයක් දෙමු රටට අපි මෙන්න ආරක්ෂා වෙලා ඉන්නේ කියලා අනිවාර්යයෙන්ම සාර ධර්ම මත පිබිදුණු බ්‍රැන්ඩික් සමාජිකයෙක් ඒ ඔබ කියන සයන් විනය ගරුකව ඒ නීති රීති වලට අනුගත වෙමින් අර කිව්ව රන් රීති තුන වල බොහොම හොඳින් ක්‍රියාත්මක කරමින් මේ සමාජයට ආදර්ශයක් දෙන පිබිදුණු පුරවැසියෙක් පිබිදුණු සමාජිකයෙක් වෙනවා බවට නොඅනුමානයි මම හිතන්නේ රේණුකාට තියෙන අවසන් වශයෙන් අහන ප්‍රශ්නයක් ඔව් ඇත්තටම සාමාන්‍ය අධිකාරීතුමනි මේ දැන් මේ විදිහට අපි කතා කරලා ඔබට සමු දෙන්නට ප්‍රථම අහන්නට ඕනේ මොන වගේ දෙයක්ද අපේ සමූහයේ ඉන්න ආදරණීය සමාජික සමාජිකාවන්ට අවසාන වශයෙන් මේ වැඩසටහනේ ඔබට කියන්නට තියෙන්නේ ඇත්තටම මගේ අවසාන පණිවිඩය හැටියට මගේ සහෝදර සමාජික සමාජිකාවන්ට මට කියන්න තියෙන්නේ අපි ආයතනයක් හැටියට පුද්ගලිකව ගත්තත් අපි අපේ වගකීම් කොටස අපේ යුතුයකම් කොටස නිවැරදිවම ඉටු කරමින් ඉන්න කණ්ඩායමක් ලෝකයක් රටක් ආයතනයක් විදිහටත් පුද්ගලිකව අපි හැමෝම ඉන්නේ ඉතාමත් අපහසු කාල පරිච්ඡේදයක ඒක අපි හැමෝම දන්නවා හැම දිනාම තමන්ගේ වගකීම් කොටස නිසියාකාරව ඉටු කරවොත් මම අර ඉස්සෙල්ලා කියපු රන් රීති තුන රැක්කොත් අපි රැකේවි ආයතනයේ රැකේවි රට රැකේවි ලෝකයේ රැකේවි කොවිඩ් පරාජය විය යුතුමයි මිනිසා ජයගත යුතුමයි එහෙමනම් අපි අපේ කොටස නිවැරදිව ඉටු කරමු ඒ සඳහා අපි අපේ කොටස නිවැරදිව ඉටු කරමු ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමාටත් අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි මේ මේ තියෙන වාතාවරණය නිමාව විගස අපි කැමති ඔබතුමා එක්ක මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක නැවත වැඩසටහනකට සම්බන්ධ කරගන්නට ඉතින් මහන් මම හිතන්නේ ඔබතුමා අවසානයේදී අර ශපථ කරලා කියනවා මේ කොවිඩ් පරාජය වී යුතුමයි මිනිසා ජයගත යුතුමයි මිනිසා ජයගත යුතුමයි බොහොම ස්තුතියි ඒ වචනයට ඔබතුමාට නැවත වාරයක් අනේක වාරයක් ස්තුතියි ඒ වචනය තුල අවශ්‍ය කරන පන්නරය තීමනවා ඒ නිසා මේ නිරුතේ වැඩසටහන තුලින් ඔබතුමාගේ ඒ ලබා ගත්තා වූ පන්නරය තුලින් මම හිතන්නේ අපිට මේ තවත් පැහැබර දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන්න පුළුවන් මොකද අපි සාර ධර්ම වලින් පෝෂණය වෙච්ච පිබිදුණු විසඳුම් ලෝට ඉදිරිපත් කරන පිබිදුණු මිනිසුන් ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාට ස්තුතියි මොහන් ස්තුතියි රේණුකා මට සිදුවී ආරාධනා කරන්න ඒ අපිත් එක්ක සම්බන්ධ වුණේ අසංක පාලම කුමර මහතා බ්‍රැන්ඩික් සමූහයේ සෞඛ්‍ය හා ආරක්ෂණ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙස සේවය කරනවා මොහන් දැන් මේ ඇත්තටම මේ මේ දැනුවත් කරපු ටික මට හිතෙනවා මේක ඇවිල්ලා අර මේ මේ සමස්ත ජනතාවම අහනවා නම් Taman මේ කියන කාරණා ටික Taman සතු කර ගන්නවා නම් නේද Taman තුල සොයන් විනයක් හදා ගන්නවා නම් මේ අර අවදානමට අපි හිතන්න ඕනේ අපි බලාපොරොත්තු සුන් කර ගන්න ඕනේ යම් කිසි දේවල් ඒ විනේද ජීවිතේ අවදානම් එනවනේ එතෙන්දී නොසැලී නොබියව ඉන්නට ඔබ කිව්වා වගේ පෙර සූදානම අවශ්‍යයි මම පුංචි අතීත කතාවක් මෙතන මතක් කරන්නම් එතුමා කිව්ව අවසාන කතාවත් එක්ක මේ එතුමා බොහොම අපූර්ව උත්තේජනයක් මේ අපේ ගාම්භීරව අපිට ලබා දුන්නනේ අපේ හදවතට අපේ ලේවලට අපේ ඇට මිදුළු වලට ලබා දෙන්නට ඕන කරන ශක්තිය දුන්නා මං හිතන්නේ ඒ වචන වලින් මං පුංචි අතීත කතාව මතක් කරන්නම් 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනා ගනිද්දී අර්ධ අවසන් පූර්ව තරගයේ ඉන්දියාවේ මේ කල්කටාවල මම හිතන්නේ ඊන් ගාන් ක්‍රීඩාංගණයේ පැවතින්නේ එතකොට ලංකාවේ පළවෙනි කඩුලු දෙක
අඩු ලකුණු සංඛ්‍යාවට දැවිනවා. එතකොට හිටියේ වමත් කසකාරය සහෝගේ සහකාරය කියලා කිව්වේ රිටල් කළුවිතාරණ රොමේෂ් කළුවිතාරණ සහ සනත් ජයසූරිය වමත් කසකාරයයි කළුවිතාරණයි. නේද ලිටල් ඩයිනමෝ කියලා කිව්වේ කළුවිතා මේ කළුවිතාරණට. ඉතින් මේ දෙන්නගේ කඩොල් දෙක ඉක්මනින් දවා ගන්නවා කියන්නේ ජයග්‍රහණ ඇතලගේ ඊඩන් ගාන් කියන්නේ ඉන්දියාවේ වාසනාවන්තම ක්‍රීඩාංගන සචින් ටෙන්ඩුල්කර් කියන්නේ ඊඩන් ගාන් වල ලකුණු 50ක් ඉක්මවුවොත් ඒ තරගේ අනිවාර්යයෙන්ම දිනනවා කියන මතයක් තිබුණා මේක. මේ හැම එකක්ම තීද්දි අවසානයේදී ලංකාවට ජයග්‍රහණේ පූජා කරන්න සිද්ධ වෙන ප්‍රේක්ෂකයන්ගේ නොමනා හැසිරීම නිසා තරගය අතහැර දමන්න සිද්ධ වෙනවා. නමුත් මේ වෙනකොට තරගය තිබ්බනම් අපි මේ වෙනකොට ජයග්‍රහණය කරනවා. ඔව්. එක්තරා මාධ්‍යවේදී මේ තරගෙන් පස්සේ අර්ජුනගෙන් අහනවා මොකද්ද මේ රහස, ජයග්‍රහණයේ රහස මොකක්ද? අර්ජුනෙකු උත්තරය දෙන්නේ. අර්ජුන කියන්නේ මේ ඒතකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා. ඔව්. බොහොම මා අදරත් ආදරය කරන නායකයෙක්, නියම නායකත්ව ගුණාංග තිබ්බ පුද්ගලෙක්. ඔව්. ඔහු දෙන උත්තරේ තමයි අතාරින්න එපා. එක වචනයයි අතාරින්න එපා. කැප්ටන් කූල්. ඔව්. අතාරින්න එපා කියලා කිව්වේ. ඒක තමයි අපේ රහස. මේ ජයග්‍රහණයේ රහස තිබ්බ පිළිපස්සේ තිබුණේ අතාරින්න එපා. අදටත් බ්‍රැන්ඩික්ස් තුල තියෙන්නේත් අන්නේ ඒ රහසම තමයි. අතාරින්න එපා. අපි රහස්‍යලා හිටියේ. අපි පෙර සූදානමින් හිටියේ. අපි අතහැරියම නැහැ. අපි දැනගෙන හිටියා මේ 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 දේවල් මේ කොතනකද හරි ඕන ඕන විදිහකින් හරි නැවත වතාවම මේ දේවල් මතුවෙන්නට පුළුවන් කියලා. අන්න ඒ අත නොහැරීමේ සහ පෙර සූදානමේ අතුරු ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. ඒ නිසා මේ ආරක්ෂණය, මේ සෞඛ්‍ය නීති රීති වලට අනුගත වීම, ඒ විනය, ඒ ස්වයං පාලනය, මේ හැම එකක්ම සාරධර්ම මත පිබිදුණු බ්‍රැන්ඩික්ස් ඔබගේ දායාදයක්. ඒ නිසා ඒ බ්‍රැන්ඩික්ස් සාරධර්ම මත පිබිදුණු පිබිදුණු විසඳුම් ලොවට ඉදිරිපත් කරන ඔබ අනිවාර්යයෙන්ම මේ වාතාවරණයෙන් ජයගෙන ඉදිරියට යනවා අනුමානයි. ඔව්, එහෙමනම් අපි පිබිදුණු මිනිසුන් විදියට නැවත දවසක හමු වෙමු. අපි ගිහලා එන්න. ජය වේවා.